තවත් මාස දෙකක් ඇතුළත අනිවාර්යෙන් සහල් කිලෝවක් රුපියල් 500 ඉක්මවනු ඇති බවත් පරිප්පු කිලෝවක් රුපියල් 1000 ඉක්මවනු ඇති බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සඳහන් කරයි. සිමෙන්ති මිටිය රුපියල් 4000ක් වී ඇති බවත් ගෑස් මිල රුපියල් 6850ක් වී ඇති බවත් ඉන්ධන නැවත වරක් මිල වැඩි කිරීමට යන බවට වාර්තා වන බවත් හෙතෙම පැවසීය. විදුලි බිලද ඉක්මනින්ම තව ඉහළ දැමීමට නියමිතව ඇතැයිද හෙතෙම සඳහන් කරයි. මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී. මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය මෙසේය. අපිත් අපේ රටත් මුහුණ දෙන තත්ත්වය ඔබ හැම දෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇති බව මම හිතනවා. මේ තත්ත්වෙන් යලිත් රට නගා සිටුවීමට සාම්ප්‍රදායික ක්‍රමවලින් බැහැරව අලුත් මාර්ග හොයාගන්න වෙනවා. සාම්ප්‍රදායික දේශපාලන මතවාද කෙටි කාලයකට පසක තියා රට ගොඩ ගැනීම සඳහා සාමූහික උත්සාහයක් දැරිය යුතු වෙනවා. මුළු රටේම ජනතාව ඒ උත්සාහයේ කොටස්කරුවන් විය යුතුයි. රට වෙනුවෙන් අපි හැමෝටම කාර්යභාරයක් පැවරෙනවා. මෙතනදී අපේ මූලික අවධානය යොමු වෙන්නේ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කරලීමටයි. හැබැයි ආර්ථික ස්ථාවරභාවයක් ඇති කළ පමණින් අපට මේ තත්ත්වෙන් ගොඩ එන්න බෑ. අපි අපේ රටේ ආර්ථිකයේ යලි ප්‍රකෘති තත්ත්වයකට පත් කරගත යුතු වෙනවා.